ම්මල කොඩක් දුක්මින්දිනෙ තමන්ගේ දරුවන්ට සූපහසු ජීවිතයක් ලබා දෙන්න ඇයත්තේ වගේ මවක් තමන්ගේ දරුවන්ට ලස්සන හෙට දවසක් හදන්න ඇයත් නොකරන දෙයක් නොගන්න උත්සහයක් නැති තරම් මේ අපි කතා කරන සිද්ධිය අපිට ඇහෙන්නේ මිහින්තාලේ ප්‍රාදේශය ලේකම් කොට්ටසේ මනදන් කල්ල කඩුපතකම්මානයෙන් ඇ අනෝෂ්‍යා කුමාර නැමති තිස්තුූන් හැවරදිති දරුමවක් සෞධිරාජය ගෘහස්සේවේ සඳහා තලයේ ප්‍රදේශය පීටිවිදේශරැකයා ආයතනයක් කරහා සිය දියනිය මීට මාසතුනකට පමණ පෙර විදෙස්කත වූ පවත් සෞදදේරැකාව ලැබුණු නිවස්සිමියන්ගෙන් සිය තියනයට දැඩි වදහින් සස් සිදුවට පවට තියනිය විසින්තමන්ට දැනුම් දුන් පවත් ඇගේ නැන්තනිය වන ආරමුතුමැනිකා පුවත්පතකට පවස්සාතිබුණ මේනිසා ඇය පත් වැති්‍ය අ සාධාරණය පිළිබඳව ඇය මෙන්න මේ වගේ සවිස්තරාත්මකව එම පුවත් පතට අදහස්ථක්වාති බුණනා මගේ දූ ජීවත්වෙන බැරිකමට කරකයා ගන්න දෙයක් නැති නිසා. දරූ දෙන්නයි ස්කෝලයාවන්න ඕන හින්ද. රටරැකියාවකට කියේ. රටගේ මාතලේ විදේශරකයා ආයතනයකි දැනට මාසතුනක් අතවෙලා දුව රටගිහින් මාස්සෙක හමාරක් යනකොට කරදරයි දස්සවද දෙනවා ගෙන්න්නගන්න කියෙලා කෝල් කලා. ඒජන් සීන් කේෙනවා දුව ආයගෙන්න්න ගන්න නම් රුප්ියල් හත්ලක්ෂ සූදාහක්ය වන්න කියලා. ඒක කරගන්න බැරිනිසායි අපි කෑමට තිබෙන කුම්ඹරු ඉඩම විකුණලා. ඒ මුදල හොයා ගත්තේ. දැන් සල්ලි ගෙවල මාසදකට අස්සන්නයි ඒත්තාම දුවගේනල දෙන්න විිතිියයක් නෑ. කෑම කන්න දෙන්නේෙ නැහැ කියනවා. කෙදරට කෝල් කරන දෙනෙ නැහැලු. දරුව දෙන රටගේපු දවසිදල හනවා අම්ම කෝ කියලා දරූ දෙන්නටම්ම කෙනෙක් නැතිවෙන හින්දා. ඉඩකඩම් විකුණලා යිස්සල්ලිටික බැන්ද. දුව වදකිනල්ල දෙන්නම් හෙටග නල දෙන්නම් කියලා කියනවා. අපිට තවමහරි පිළිතුරක් දෙන්නෙ නෑ මෙවිදේශ රැකයා ආයතනය අය. ොඩිපුතා අ වුරදුවටයි ොක පුතාට අවුරුදවෙ කොළහයි. පුතාල දෙන්නව නිතර්මාණඩෙනවා අම්ම කෝල් එකක් වත්ගාන්නේ නැහැ කියලා. ඇගේ මාමාාවන ඩ.Nන් සරත් කුමාර ඒ ගැන කියෝ කතාාවයි මේ. අපේ දරුවට මේ වෙන කම්පඩියයක්ක් දීල හැ. වැඩගන්නවලු දෙපාරක් දරුවට ගහලතියෙනවා. ඒ ගහපු වෙලාවක ඇදගෙන වැටන කිව්වා දවස් දෙකකට පසෙ තමයි කතා කළේ එතකොට රෝහලේ ඉන්නව කිව්වා. මේ දරු දෙ නට අනේන මංනැති වෙන හින්ද තමයි. පි කුමරු ඉඩම විකුණල සල්ලි බැන්දේ අපි ගොවිතනක් කරල තමයි ජීවත් වෙන්නේ මේ වගේ ඒජන්සි ගැන විදේශර කියයා ආයතන ගැන රජේ හෝල බලන්න ඕනේ නැති බැරිහන්ද තමයි දුවරට ඇරයේ ඒ නිස්සා රජය නිලදහරියකුට මේ ැහුණොත් පත්තරේ දැක්කොත් අපිට උදවකරන දරුවගෙන්වගන්න